දැනට වතුරනේ අnder වැව හිඳලා මේ මහවිලි කඩාර කිරිවාඩි වැව ඒ විතරයිනේ එතනින් එහා පැත්තට මිනිසුන්ට බොන්නත් වතුරනේ මේ මිනිස්සු කොහොම හරි යන්තම් හරි මෙහෙ කරගෙන හරි වතුර ඩිංගක් ඔය මෙහෙ කරගෙන උනා ගන්න ඕවිල්ලා එහෙම නොතිබුණා නම් මිනිස්සු මැරිලා දැන් සමන්ල වැවෙන් ජලය මුදා හැරීමෙන් පසුව පහළ ගොබිබිම් වලට ජලය ගමන් කිරීමට නොහැකි වන අයුරින් ඉහළ ප්‍රදේශවලදී ජලමාර්ග හරස් කිරීම පිළිබඳව පසුගිය දින කිහිපයේ විවිධ පැමිණිලි ඉදිරිපත් වුණා. අද එලෙස අවහිර කර තිබූ සූර්ය වැව මහවැලි කඩාර වැවෙහි ජල දොරටු විවෘත කළේ මහවැලි අධිකාරියේ හා පොලිසියේ මැදිහත් වීමෙන්. කිරි ඉබ්බන්නාර වැවෙන් ඊයේ අලුයම නිකුත් කෙරුණු වාරි ජලය සූර්ය වැව මහවැලි කඩාර දක්වා පැමිණ තිබුණා. නමුත් එම ප්‍රදේශයේ ගොවීන් මහවැලි කඩාර වැවෙහි දොරටුව වසා දමා පහළට ජලය ගලා යාම වළක්වමින් පැවසුවේ තම ගොබි බිම් වලට ප්‍රමාණවත් පරිදි ජලය ලබා ගන්නා තෙක් ජලය ලබා දිය නොහැකි බවයි. අද දහවල් 12ට පමණ මයුරපුර මහවැලි බල ප්‍රදේශයට අයත් වල් සපුකඩ අන්දර වැව ගම්මානවල ගොවීන් මහවැලි කඩාර වැවෙහි දොරටුව අසලට පැමිණ දොරටු විවෘත කිරීමට උත්සාහ කළා. පසුව මහවැලි අධිකාරිය හා පොලිසිය මැදිහත් වී ජලය මුදා හැරීමට පියවර ගත් අයුරුමේ පසුව මහවැලි අධිකාරී නිලධාරීන් සහ පොලිසිය ගොවීන් සමග සූර්ය වැව දංගහ පැලස ප්‍රදේශයෙන්ද අවහිර කර තිබූ දොරටුව විවෘත කිරීමට පියවර ගත්තා. දැනට වතුරනේ අnder වැව හිඳලා මේ මහවිලි කඩාර කිරිවාඩි වැව ඒ විතරයිනේ එතනින් එහා පැත්තට මිනිසුන්ට බොන්නත් වතුරනේ මේ මිනිස්සු කොහොම හරි යන්තම් හරි මෙහෙ කරගෙන හරි වතුර ඩිංගක් ඔය මෙහෙ කරගෙන උනා ගන්න ඕවිල්ලා එහෙම නොතිබුණා නම් මිනිස්සු මැරිලා දැන් සමනන වැවේ ජලය උඩවලව ජලාශය හරහා ගොබි බිම් වලට නිකුත් කර මේ වන විට දින 6ක් ගතව ඇතත් තවමත් ඇතැම් ගොබි බිම් වලට ජලය ලැබී නැහැ. මේ වලව දකුණු ඉවුර යටතේ වගා කෙරෙන අඟුණුකොළ පැලැස්ස ගොබි බිම් අක්කර 2000ක් පමණ මේ වන විට ප්‍රමාණවත් ජලය නොමැතිව විනාශ වෙමින් තිබෙනවා. ඉතින් මේ ඔක්කොම සම්පූර්ණ මේ නිලධාරීන්ගේ වැරදි. මේ හරියට පාලනයක් වුණා නම් මෙහෙම වෙන්නේ නැහැ. දැන් බලන්න මේ ආය බලන්න සම්පූර්ණ විනාශ වෙලා තියෙනවා. ලක්ෂ ගණන් වියදම් කරලා. ඉතින් අපි අසංගෝයි සම්පූර්ණ අසරණ වෙලා තියෙනවා. එයා මෙහාට ආයේ නැහැ. මෙහාට ආයේ නැහැ කියන්නේ දහන් මේ 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 කොටස එන්න දෙන්නේ නැහැ උඩහින්. උඩහගු ඒවා හරව ගන්නවා. මිනිස්සු මරා ගන්න එක විතරයි උනේ. දැන් අපිට කඳ ටිකක් හරි බොන්න තිබුණේ මේක විතරයි. අපිට වියටයක්වත් දැන් ඊට පස්සේ ඇත්තෙන්නේ අපේ ඇත්තටම අන්ත අසරණ වෙලා තියෙනවා. ගොවීන් සිඳි යමින් පවතින දිය කඩිතිවල ජලය එක් රැස් කර කුඹුරු වලට යෙදීමට උත්සාහ දරුවේ මෙලෙසින්. දැන් ගුවන් වේලිලා සම්පූර්ණයෙන් තියෙන්නේ. කරගන්න කියන්න දෙයක් නැහැ මේ හිතේ අමාරුවට මේ කරන්නේ. දකාර වතුර ගැහුවයි කියලා ලියද්දකට අමාරකට ගහලා ඇති වැඩක් නැහැ. කුඹුරම බේර ගන්නේ බත් කන්නව පොඩ්ඩක් හදාගන්න කියලා මේ ලැහැත්ති වෙලදී. මේ අතර උඩවලව ජලාශයට සමන්ල වැව ජලාශයෙන් අක්කර අඩි 1500ක ජල ධාරිතාවක් අද නිකුත් කර තිබුණා. ඒ අනුව මේ වන විට උඩවලව ජලාශයේ පවතින සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි 5900ක්.